ඉතින් තවත් ලස්සනම උදෑසන වේලාවකත් එක්ක මගේ යාළුවා හැමෝම හමුවීම ගැන මට ගොඩක්ම සතුටුයි. ඉතින් හැමදාම වගේ අදත් තවත් ලස්සන vlog එකක් ගෙන තියෙන්නේ. ඉතින් අද vlog එකට ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තාමගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. ඉතින් එදා මම මේ vlog එක shoot කරුවේ සතිය දිනක නිසා මම ඉස්කෝලේට කැමති හැදුවා. එදා උදේ කැම වෙලට මම ඉස්කෝලේට හදලා තිබ්බේ බත් උයලා, ඒත් එක්කම බිම්මල් වලට හාල් මැස්සු ටිකක් එකතු කරගෙන තෙලට උයලා තිබ්බා. පරිප්පු කිරට උයලා ගස්ලබු මෙල්ලමක් හදලා තිබ්බා. ගස්ලබු මෙල්ලම එදා දවසේ හදලා තිබ්බේ ගම්මිරිස් සිර ටිකක් තියාගෙන, ඒකට සුදු ලුණු සූදුරු ඒ වගේම පොල් ටිකකුත් තියලා, ඒත් එක්කම කොච්චි ටිකකුත් තියාගෙන හොඳට අඹරගෙන ඒ පේස්ට් එක ගස්ලබු වලට එකතු කරගන්නවා. ඉතින් මීට කලින් මගේ vlog එකේ ගස්ලබු මෙල්ලම කොහොමද මගේ අම්මා හදන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තිබ්බා. ඉතින් ගොඩාක් අයට දන්නවා ඉතින්. ඉතින් එදා දවසේ උදේ මම උදේ කෑම එක අරගත්ත නිසා මම විතරයි එදා දවසේ උදේ කෑම එක අරගත්තේ. උදේ කෑම එක අරගත්තත් එක්කම මායි අම්මයි බබාව එක්කගෙන ඔය බලන්න ගියා. කලින් දවසේ රෑ පුරාම හොඳටම වැස්ස නිසා ඔය ගොඩාක් මේ වතුර වේඩි වෙලා තිබ්බේ. ඉතින් හැමෝම වගේ වතුර බලන්න ගියා එදා උදේ වරුවේ. ඉතින් අපිත් ගියා බලන්න කියලා. ඉතින් අපිත් බබාව එක්කගෙන එතනට පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා ගියා. ඉතින් බබාව එතනින් ගන්න බැරි වුණා. ඉතින් පය දෙකක් වගේ වේලාවක් එතනම සෙල්ලම් කර කර හිටියා. ඉතින් මගේ channel එකේ මම ඔයාලත් එක්ක share කරගෙන තිබ්බා බිරියානි recipe එකක්. ඉතින් මේ බිරියානි එකට මම හදලා තිබ්බා වම්බටු කඩිය එකක්. ඉතින් මේ වම්බටු කඩිය එක එන ගොඩාක් දිනක මම ගාව අහලා තිබ්බා ඒකේ recipe එකත් ගේන්න කියලා තිබ්බා. ඉතින් ඒ නිසාම අද මම මේ vlog එකේ වම්බටු කඩිය එකේ recipe එකත් ඔයාලත් එක්ක share කරගෙන හිතනවා. එදා මම වම්බටගෙඩි හතරකට තමයි මම මේ කඩිය එක හදාගත්තේ. ඉතින් ඉස්සෙල්ලාම මම වම්බටු ටික මේ විදිහට කපා ගන්නවා. එදා කඩේ තිබ්බේ ටිකක් පරණ වම්බටු ටිකක්. ඒ නිසා මම මේ විදිහට ඒකේ උඩ කෑලි ටික මේ විදිහට කපා ගන්නවා. අලුත් ඒවා නම් මේ විදිහට කපා ගන්නත් ඕනේ නැහැ. ඒ පිටින් මේ විදිහට මේක එකතු කරගන්නට පුළුවන්. ඊට පස්සේ මම නටුවත් කපාගෙන වම්බටු ගෙඩිය දෙකට කපා ගත්තා. දෙකට කපා ගත්තට පස්සේ ආයෙත් ඒක දෙකට කපා ගත්තා. ඉතින් වම්බටු වල ගොඩක්ම පණුව තියෙන නිසා මම එක එක කෑලි පවා මම හොඳටම චෙක් කරලා තමයි මේ විදිහට කපා ගත්තේ. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන ආකාරයටම වම්බටු කෑලි ටික කපා ගන්නට ඕනේ. ලංකාවේ එක එක පළාත්වල ඉන්න අය එක එක විදිහට බිරියානි හදනවා. ඒ වගේම එක එක විදිහට වම්බටු කඩිය එක හදාගන්නවා. ඉතින් අපේ පෙත්තේ නම් වම්බටු කඩිය එක හදාගන්නේ අපි මෙන්න මේ විදිහටයි. අනිත් කෑම ටික මට උයන්න කියලා උගන්වලා දුන්නු වගේම මේ රෙසිපි එකත් මට උගන්වුවේ මගේ අම්මා. ඉතින් මගේ අම්මගේ රෙසිපි එකක් තමයි මේ වම්බටු කඩිය රෙසිපි එක. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. එතරම් ගොඩක්ම රසයි මේ වම්බටු කඩිය එක. වම්බටු ටික මං සෝදගෙනමයි කපා ගත්තේ. ඉතින් කපා ගත්තට පස්සේ මං ඒකට කහකරු තේ හැන්දක් එකතු කරගෙන ඒකට ලුණු වතුර ටිකක් එකතු කරගත්තා. ලුණු වතුර ටිකකුත් එකතු කරගෙන හොඳට මේ විදිහට කලවම් කරලා විනාඩි දෙකක් වගේ වේලාවක් මං මේ විදිහටම තියාගත්තා.
විනාඩි දෙකෙන් පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා රත් කරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම කපලා තියාගත්තු වම්බටු ටික එකතු කරගත්තා. වම්බටු ටික එකතු කරගෙන විනාඩි 15ක් වගේ වේලාවක් හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. අඩු ගින්දරෙම ෆ්‍රයි කරගන්න. ගින්දර වැඩි කරන්න පහ අඩු ගින්දරෙම හොඳට විනාඩි 15ක් වගේ වේලාවක් ෆ්‍රයි කරගන්න. වම්බටු ටික තෙලේ බැඳෙන්න තියපු ගමන් මම ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික කපලා ලෑස්ති කරගත්තා. මේ වම්බටු කඩියකට අපිට ගොඩක්ම අඩු අමුද්‍රව්‍ය ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්, ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක්, එහෙමත් නැත්නම් තුනක් වගේ අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඕමිටස් කරල් තුනක් වගේ එකතු කරගන්නට අවශ්‍ය වෙනවා. තව ඒත් එක්කම මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු ටික එකතු කරගන්නට ඕනේ. මේ වම්බට කඩියක හදාගන්නකොට ලුණු ටික කොට හැඩයට කපාගෙනලු වම්බට කඩියකට එකතු කරගන්නට ඕනේ. ඉතින් අම්මා තමයි ඒකත් මට කියලා දුන්නේ. ඉතින් එදා ඉඳලා මම කොට හැඩයට තමයි වම්බටු උයනකොට ලුණු ටික එකතු කරගන්නේ. ඒ වගේම මේ වම්බට කඩියකට ලුණු ටිකක් වෙඩියෙන් එකතු කරගත්තත් තමයි ගොඩාක්ම රසම. ඉතින් ඒ නිසා ලුණු ටිකක් වෙඩියෙන් එකතු කරගන්න ඔයාලට රසටම හදාගන්නට පුළුවන්. ඒත් එක්කම මම අනිත් අමුද්‍රව්‍ය ටිකකුත් මම මේ විදිහටම කපලා තියාගත්තා. ඉතින් ඒ අතරතරම මම වම්බටු ටික තනිත් පැත්තට හරවලා තියාගත්තා. ඉතින් දෙපැත්තටම හොඳටම ෆ්‍රයි වෙන්න ඕන නිසා මම ඒ විදිහට ටිකින් ටික දෙපැත්තම මාරුවෙන් මාරුවේ ෆ්‍රයි කරගත්තා. වම්බටු කඩියකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරනවත් එක්කම මම කරපිංචි ටිකකුත් මම ඒකට එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම කරපිංචි එකතු කරගන්න. කරපිංචි එකතු කරගත්තම ගොඩක්ම රසම. ඒත් එක්කම වම්බටු ටිකක් හොඳට මේ විදිහට රන්වන් පාටට ෆ්‍රයි වෙලා තිබ්බේ. ඒක මම වෙනත් භාජනයකට මාරු කරගත්තා. වම්බටු ටික තෙල් වලින් අයින් කරගත්තට පස්සේ මම තවත් භාජනයක් ලිපේ තියලා රත් කරගෙන ඒකට වම්බටු ටික ෆ්‍රයි කරගත්ත තෙල් ටිකක්ම එකතු කරගත්තා. ඒ තෙල් ටික එකතු කරගෙන අබ ටිකක් එකතු කරගත්තා. අබ ටික පිපුරුනත් එක්කම මම කොටු හැඩයට කපාගත්ත ලුණු ටික එකතු කරගත්තා. ලුණු ටික එකතු කරගෙන රන්වන් පාට වෙනකම්ම තියාගත්තා. රන්වන් පාට වීගෙන එනකොට මම ඒකට කරපිංචි ටික තවමිටස් කරල් හතරකුත් එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරලා හොඳටම රන්වන් පාට වෙනකම් තියාගත්තා. ඊට පස්සේ රන්වන් පාට වුණාට පස්සේ මම ඒකට තක්කාලි ටික එකතු කරගත්තා. තක්කාලි ටික එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගත්තා. විනාඩි දෙකක් වගේ වේලාවක් තක්කාලි ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඒකට මිරිස් කුඩු හැන්දක් එකතු කරගත්තා. කහ කුඩු හැඳි භාගයක් එකතු කරගත්තා. ඒත් එක්කම තුන පහ කුඩු හැඳි දෙකක් එකතු කරගත්තා. ඉතින් ඒ අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන ආයෙත් හොඳට මම කලවම් කරගන්නවා. ඒත් එක්කම අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නට ඕනේ. අපි ලුණු දාලා තමයි වම්බටු ටික ෆ්‍රයි කරගත්තේ. ඒ නිසා චුටි පොඩි ප්‍රමාණයක් ලුණු එකතු කරගන්න. අන්තිම හරියේදී අපිට ලුණු එකතු කරගන්නට පුළුවන්. ඊට පස්සේ ලුණු එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරලා මම තක්කාලි ටික මෑෂ් කරගත්තා. තක්කාලි ටික මෑෂ් කරලා විනාඩි දෙකෙන් පස්සේ තෙල් ටික වෙන් වීගෙන එනවා. තෙල් ටික වෙන් වීගෙන එනකොට මම ෆ්‍රයි කරලා අරගත්ත වම්බටු ටික එකතු කරගන්නවා. වම්බටු ටික එකතු කරගෙන වම්බටු ටික මෑෂ් වෙන්න නැතුව හිමින් සරේ ඒ ටික හොඳට කලවම් කරගෙනට ඕනේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම මිටිකිරි කප් එකක් එකතු කරගන්නවා. මිටිකිරි කප් එකක් එකතු කරගත්තට පස්සේ ආයෙත් මම හිමිට හොඳට කලවම් කරගන්නවා.
මේ වෙලාවේදී අපි ලුණු ප්‍රමාණය චෙක් කරගන්නට පුළුවන් ලුණු මදි වුණත් ලුණු එකත් එක්ක කරගන්නට ඕනේ ලුණු ටික එකත් එක්ක ආයෙත් පොඩක් මම මේ විදිහට කලවම් කරලා විනාඩි 5ක් වගේ වේලාවක් මං අඩු ගින්දරෙන් මේ ටික තැම්මෙන්න තියෙනවා ඉතින් මේ විදිහට විනාඩි 5ක් වගේ වේලාවක් අඩු ඉන්දරින්ම තැම්මල තිබ්බතම අපේ කඩියක ගොඩක්ම තිකයකට අපිට අරගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට විනාඩි 5න් පස්සේ අපිට මේ ආකාරයකට අපේ කඩියක හදාගන්නට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ කඩියක try කරලා බලන්න ගොඩක්ම රසයි. ඉතින් එදා දවසේ හවස වරුවේ මට පොඩි වැඩක් ඇවිත් තිබ්බ කරලා දෙන්න කියලා අපේ අක්ක කෙනෙක්ගේ පුතාගේ නර්සරි එකේ තියෙන එක්සිබිෂන් එකට ෂෝ කරන්න කියලා මේ වගේ මට පින්තූරයක් ඇඳලා දෙන්න කියලා කිව්වා. ඉතින් ගොවියෙකුගේ පින්තූරයක් තමයි ඇඳලා දෙන්න කියලා කිව්වේ. ඉතින් කලින්ම මම මේ විදිහට පෑනකින් තමයි ඇඳගත්තේ. ඊට පස්සේ පෙයින් කරලා අරගත්තා. මම මේ vlog එක shoot කරපු දවසට අනිත් දවසේ පොඩි ගමනක් යන්න කියලා අපි දෙන්නම ඉක්මනටම හදිස්සියෙම තීරණයක් අරගත්තා. හස්බන්ඩ් වැඩත් එක්කම ගොඩක්ම බිසි වුණු නිසා අපි දෙන්නටම කොහෙවත්ම යන්න බැරි වුණා. ඉතින් හදිස්සියෙම තීරණයක් අරගත්තා කොහට හරි යමු කියලා. මම මේ drawing එක කරගෙන ඉන්න ගමන් හස්බන්ඩ් එවිත් මාත් එක්ක නිකන් කතා කරගෙන හිටියේ. ඉතින් මේ විදිහට කතා කරගෙන ඉද්දි තමයි එකපාරටම අපි decide කරේ මේ වගේ ගමනක් යමු කියලා. හස්බන්ඩ් plan කරගෙන ඉන්නේ නැහැ. plan කරගෙන හිරියත් කවදාවත්ම යන්න බැරි වෙනවා. ඒ නිසා අපි හදිස්සියෙම plan කරගෙන මේ වගේ ගමනක් ගියා. ඉතින් මේකේ clips ටික ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හදිස්සියෙම ගත්ත තීරණයක් නිසා අපිට හරියටම ඩිසයිඩ් කරගන්න බැරි වුණා අපි කොහාටද මේ ට්‍රිප් එක යන්නේ කියලා. කොළඹ යනවද එහෙමත් නැත්නම් නෝරලී යනවද කියලා අපිට හරියටම තීරණයක් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් බබාගේ පෙත්තෙන් කල්පනා කෙරුවා. ගොඩක්ම හැමෝම වගේ යන්නේ නෝරලියට ක්ලයිමේට් එක හින්දා. ඒ ක්ලයිමේට් එක ගොඩක්ම සුන්දර නිසා ඉතින් බබාට ඒකෙන් දැනගන්න දේවල් ගොඩක්ම ආඩු නිසා අපි හිතුවා කොළඹ යමු කියලා. කොළඹ ගිහින් එයාට zoo එක පෙන්නමු කියලා. එයා ගොඩාක් ආසයි animals වලට. ඉතින් ඒ ගිහිල්ලා එයා ෆොටෝ එකෙන් බලන animals ටික පෙන්නලා water world එහෙම එකගෙන යමු කියලා හිතාගෙන අපි කොළඹ decide කරා. ඉතින් එදා අපි ගිය ට්‍රිප් එකේ ගොඩක්ම විශේෂම දෙයක් තමයි අම්මා ආපු එක. අපේ අම්මා කොහෙවත්ම යන්න කැමති නැහැ. කොහෙවත්ම ට්‍රිප් එකක්වත් ගමනක්වත් කොහෙවත්ම යන්න කැමති නැහැ. ඉතින් එදා කොහොම හරි අම්මවත් දාගෙන යන්න ඕනම කියලා හිතාගෙන හස්බන්ඩ් බැනලම එයාව එක්කගෙන ගියේ. ඒකත් කැමැත්තෙන් නමේ ආවේ. එහෙ ගියාට පස්සේ එයා ගොඩක්ම එන්ජොයි කළා. අපිට වඩා එයා තමයි ගොඩක්ම සතුටු වුණේ. අපි ගෙදර ඉඳලා යනකොට 6යි කාලයි වගේ වේලාවක් වුණා. අපි කොළඹට යද්දී 9
ඔය වගේ වේලාවක් වුණා. ඉතින් ඊට පස්සේ අපි එහෙදි උදේ කෑම කාරගෙන අපි ඉස්සෙල්ලාම ගියේ ලෝටස් ස්ටවර් එකට. ඉතින් ලෝටස් ස්ටවර් එක හැදුවට පස්සේ අපි එතෙට ගියම නැහැ. ඒ නිසා පළවෙනි වතාවට තමයි එතෙන්ට ගියේ. ඉතින් ලෝටස් ස්ටවර් එකේ පොඩි වේලාවක් ගත කළා. එතන තිබ්බ ට්‍රේන් එකෙත් අපි ගියා. ඉතින් ලෝටස් ස්ටවර් එකේ පළවෙනි කොටසේ තියෙනවා මේ වගේ ට්‍රේන් එකක්. එක්කෙනෙකුට රුපියල් 500ක් හරි 600ක් වගේ ගාණක් යන්නේ. ඉතින් අපි අම්මවත් නැග්ග ගත්තා ඒකට. අම්මවත් නැගගෙන අපි තුන්දෙනාම මේ ට්‍රේන් එකේ රෝම ගියා. ඉතින් අපි ලෝටස් ස්ටවේකින් පිටත් වුණ ගමන්ම අපි ගියා පොට් සිටි වලට. පොට් සිටි එකේ ආටිෆිෂල් බීච් එක බලන්න තමයි අපි ගියේ. පොට් සිටි එකේ ආටිෆිෂල් බීච් එකටත් එදා දවසේ තමයි මම ගියේ. පළවෙනි වතාවට තමයි අපි එතනට ගියේ. එතතම මාරම හොඳයි එතන. මාරම ලස්සනයි. ගොඩාක්ම එන්ජොයි කරන්න පුළුවන් එතනදී. අපේ එදා දවසේ අපි ගොඩාක් වෙලාවක්ම ගත කළේ එතන තමයි. හරියටම පැය පහක් වගේ වෙලාවක් අපි එතනදී ගත කළා. බබාවත් ගන්න බැරි වුණා. ඒ වගේම හස්බන්ඩ්වත් ගන්න බැරි වුණා. ඒ දෙන්න වගේම අපිත් එතනදී ගොඩාක්ම එන්ජොයි කළා. එතන ඉඳලා එන්න හිතගෙන නැහැ. ඇත්තටම එතන ගොඩාක්ම ලස්සනයි. කොළඹ යනවා නම් අනිවාර්යයෙන්ම ෆෝට් සිටි එකේ ආටිෆිෂල් බීච් එකට යන්න ඕනලා. ඒකට එන්ට වෙන්න ඕන අපිට QR කෝඩ් එකක් හදාගන්නට ඕනේ. ඇප් ස්ටෝර් එකේ හැමත් නැත්නම් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා පොට් සිටි කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඇප් එකක් එනවා. ඒකේ ඔයාලගේ ඩීටේල්ස් දුන්නාම එයාලා QR කෝඩ් එකක් දෙනවා. ඒක පෙන්නලා තමයි අපි ඒක ඇතුළට එන්ටර් වෙන්න ඕනේ. QR කෝඩ් එකක් නැතුව අපිට ඇතුළට යන්න බැහැ. අපිත් ඒක දැනගෙන හිටියේ නැහැ. අපි එතනට ගියාට පස්සේ තමයි QR කෝඩ් එක හදාගත්තේ. එතනදී හදාගන්නකොට ගොඩාක්ම වෙලාවක් යනවා. ඒ නිසා ඔයාලා කලින්ම හදාගෙන එතනට යන්න. එතකොට ගොඩාක්ම ලේසි. ගොඩාක් ඉක්මනට තමයි ඇතුළට වෙන්නට පුළුවන්. ඊට පස්සේ එතන දැම තියෙනවා අපිට රෙස්ටෝරන්ට් වගේ සෙටප් එක. එතන තියෙනවා ඕන තරම් කෑම කඩවල්. අපිට කැමති කෑමක් එතනදී අරගන්නට පුළුවන්. බබල් ටීත් අපි ට්‍රයි කළා. බබල් ටී නම් ඇත්තටම හොඳ නෑ. අනිවා කවදාවත්ම ට්‍රයි කරන්න එපා. බබල් මයිලෝ ට්‍රයි කරලා බලන්න. බබල් මයිලෝ එක ගොඩක්ම හොඳයි. ඉතින් එතනදී අපි පොටේටෝ චිප්ස් එකක් ඒ වගේම අයිස්ක්‍රීම් එකක් අරගෙන ගොඩාක් වෙලාවක් ගත කරලා අපි ජූ එකට ගියා. ජූ එකට ගිහිල්ලා බබට පෙන්වන්න ඕනේ ඇනිමල්ස් ටික එහෙම පෙන්නලා එතනත් පොඩි වෙලාවක් අපි ගත කළා. ඒත් එක්කම අපි ගියා අලුතින් ඕපන් කරලා තියෙන හැව්ලොක් සිටි මෝල් එකට. ඉතින් මේ දවස්වල නැත්තයි නිසා එතනට ගොඩාක්ම ලස්සනට හදලා තිබ්බා. ඉතින් ගියත් නම් අනිවාර්යයෙන්ම එතනට යන්න. ඊට පස්සේ එහෙදි අපි ලන්ච් එකත් අපි අරගත්තා. අරගෙන හවස්වරේ අපි ගෙදර ආවා. එදා දවසේ තවත් ගොඩාක් දේවල් වලින් අපි එන්ජොයි කරා. ගොඩාක් දේවල් මං ෂූට් කරුවේ නැහැ. ඒ කියලා කිව්වත් ගොඩාක් දවසකට පස්සේ මං හස්බන්ඩ් අම්මත් එක්ක ගමනක් ගිය නිසා මට ඕන වුණේ ෆෝන් එක පැත් එකට දාලා එයාලත් එක්කම මගේ දවස ගොඩක්ම එන්ජොයි කරන්න ඕන කියලා. ෆෝන් එකෙන් වීඩියෝ එහෙම ෂූට් කර කර හිටියොත් ඉතින් එහෙම එදා දවස මට එන්ජොයි කරන්න ගොඩක්ම අමාරු වෙනවා. ඒ නිසා තමයි ක්ලිප්ස් ටිකක් ටිකක් විතරක් මං ෂූට් කරගත්තේ. ඉතින් අද මම ඔයත් එක්ක ෂෙයා කරගත්ත වීඩියෝ එකට ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. එතකොට තමයි මම දාන අලුත් videos වල notifications එන්නේ. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙනවා.